විශාල වූ වැටුප් විෂමතාවයකින් ආයුර්ද වෛද්‍යවරු හැටියට රාජ්‍ය සේවයේ තුල ඉන්න අද දවසේ අපි පීඩා විඳිනවා. 2019 වර්ෂයේදී කැබිනට් එකේ නිර්දේශ සහිතව අපිට මේ වෙන දක්වා ප්‍රෝග්‍රස් වෙන අමතර සේවා දීමනාව සම්බන්ධයෙන් අක්‍රාමාත්‍යවරයා, ඒ වගේම මුදල් රාජ්‍ය අමාත්‍යතුමා, සෞඛ්‍ය අමාත්‍යංශතුමා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා මේ සම්බන්ධයෙන් එකඟතාවය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අද වෙනකනුත් මේක කැබිනට් එකට යොමු කරලා නැහැ. පාලකයන්ට මේ වෙනුවෙන් බල කරන්න වෙලා තියෙනවා, ජනතාව දැනුවත් කරන්න වෙලා තියෙනවා, සේවාවේ සමාජික අපිට සංවිධානය කරන්න වෙලා තියෙනවා මේ අසාධාරණ තත්ත්වයට එරෙහිව. ඒ නිසා අපි ලබන බදාදා දිනේ නියත වශයෙන්ම දීපවත්ව වැඩ කරන සියලුම ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය වෘත්තිකයන් කොළඹට ගඳහොලා දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් නිරත වෙනක් බලාපොරොත්තු වෙන. ඒ සඳහා සියලු දෙනාට සහභාගී වෙන්න කියලා ආරාධනය මේ අවස්ථාවේ අපි වෘත්තීය සමිති සන්ධානයේ විදිහට කරනවා. මේ අතර ආයුර්වේද සිද්ද සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 දෙනෙකු සඳහා සීමා වාසික පුහුණුපත් වීම ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ මහරගම නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණායතන ශ්‍රවණාගාරයේදී මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ, යාපනය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ යන පීඨවලින් වසර 5ක උපාධි අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. බොහෝ කාලයක් මෙම සිසුන් සීමාවාසික පුහුණුව නැතුව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටියා. එහිදී අපගේ ප්‍රවෘත්ති තුළින් ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ඉඩ ලබා දුන්නේ රටේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ ශිෂ්‍යයන්ගේ අයිතිය වෙනුවෙන් කවදත් හඬ අවදි කරන නාලිකාවක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පුහුණු අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍ය කමිටුව 100ට සිය විශේෂ ස්තුතියද පළ කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ගැටලුවේ මුල සිට අවසානය දක්වාම නිවැරදි තොරතුරු වාර්තා කරමින් විශේෂ අවධානයකින් ප්‍රවෘත්ති විකාශය හරහා ලබා දුන් මාධ්‍ය සහයෝගීතාවය උදෙසායි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.